ඒවන් සෑම සියලු දෙෙනටම ජයවේවා ජවේවා පොඩි ඉහිනාවක් ඕනේ අපෝ එක ඇත නියමයි මේ හරිශොක් මේ එහම් මුල ඉඳලමා වැඩේ පටන් ගම හතලි සතර ටිවුට් එකක තිෙන යතු සන්න හතලිස් හතර තමරයි ඇතින් ලියගෙන ඉන්නව සමරය පින්ටවටරකිෙනන්නවා. පොලම් ලකාක මක් හොම කමන්න ටෙු් හ කලි සතරලඟ තියගන්න යඕනේ හරි අපි යනව යිට පස්ස මෙන්න මේ වගේ ගණනක් හදන් අපි ආරාධනා කරනවයි සිස්සෙල්ලම කාටද යට ඉඳල්ලා දවන්න පෙල්ලිය කෙලවරර ඉන්නවත් දුලෙන් අපේ දලෙන් යටම ඉන්නේ නෑ ඔයාලර රසන් කලිකර ගන නැත්තන් හරමහ පඳිනවා කෝ දුලෙන් ගියා ගියා උඩම්ම ඉඳල දෙවැනි ටිින් අර මව එනවද පොහමද බසයක ගමන් වගේ 5 කිලෝමිට හතලිය අයිල්ලු එකක තේරුම්ම ගද පුතේ පැ කිෝමිට හලියි කියන එකේ? ඔවු පැය එකකට කිලෝමීටර හතලිහක් යනවා ඉතින්පුතේ අහන්නේ පැය පහක් ගමන් කරාට පස්සේ මොකද්ද කරන්න ඕන පසරතල හතලිය අර්ග ඒක ලියවෙන්නෙන අතලිය අරගන පාහිෙන්ගුණකරා පස්වරක් බින්දුව බින්දුවයි පස්වරක් කතර විස පිස කනවා එතකොට පිළිතුර. කෙලෝමීටර් දෙසේයයි ගාමුද දුලෙන්ටත් ලස්සන අත්පුඩ්ඩියයක් නියමයි ඔන්න ඔයාලගේ සහෝදරය සෙට් කොයින්න. හරිනෙ හරි ලෝබ නැතුව අත්පුඩි ගහන සෙට් එක. එක්තරා පාසක තුන්ල ශ්‍රේණයේ විජය හා පැරකුම් ලෙස පන්දි දෙකක් තිබෙන අතරේවාය පිළිවෙලින් සිසු. හ තිස්ස එකක්කා හතලයක් සිටියහ. න් විජය පන්තියටට අලු තින් සිසුන් අට දෙනෙක් පමිණියේ නම් විට පන්ති දෙකම සිටින මුළු සිසුන් ගණන කියද මේ ඒක මට හන්න ආසයි යටම ඉන්නවාපේ සන්දීප මවහෙනවාද මොකත් ධනයේ පන්ති දෙක? විජය පැරකුම් විජය කියල පන්තියයි පැරකුම් තව පන්තියයි විජයේ කොච්චර ඉන්නවද තිස්සකයි? හ? පැරකුම් දැම් මුොක් ොක්ද මොන සිදධියත් දොතන වෙන්නේ? අලුත්තති මොන පන්තියට දෙන්නේ විජය පන්තියටත රම කත කරන්න ඕනේ මොකත කරන්න ඕේ සදීප ට ක තිස්සට අටක් එකතු කරනවා නියමයි හරි එකයි අටයි නවයයි මෙතන තුනයි තිස් නවයයි නේද එකන උත්තර තිස් නවය න ද සඳීප? එහෙනම් හත් ඊටවාස්සේ පැරකුම් කන්තියේ හතලට ඉස්නවෙන් කතු කරවා මුලු සිසුන් එහන මටක් විස්සු අපා හරි ඊට පස්සේ බිදුවට නවේික ඩුකරහම දමය ජයවේවා හාහතරට තුනක් ඇදුවරාම හත්තයි හතයි උත්තරේ. ඇත්තනවයි එකන සඳීමට යෝදත් කොඩයක්. අනි තැමෝටම ගනිත ගැටලුවමාරුවේද්‍යපේ දරුවට පැන පැන නටනට කියනවා. නියමයි ආදරේ ගොඩ්ඩක් පොතේ ගොඩාක් අය මංකිව්වෝගේම ගොඩක් දරුවෝ ඉන්නවාේ පන්තියට සහභාගී වෙන මේ පන්තිේ මේ තවමින ළමයි කොහොමහරේ එකනෙක් සම්බන්ධ වෙන ඔක්කොම ලමයි ටික ඉන්නේ හා තුන්සීයත් හාරසීයත් අතර. පන්ති මයි අඩුම මයි ටික්ක එකට හේතුවතමයි ගනිත ගැටලු කරන නිසා තුොන වසරට ගොඩාක් අය සහාග ව යා ලා පපොරතු ඔක් ෝ සින්ද ලර දෙකවස යාලුවත්ත එකකයන්න හැයි යා මුල්ල ඉඳදල සහාග ච නිසාවන ගනිත ගැටලුවක් දනවා හරම සන්තෝසයි ඊඩමසි තියනව දිග පලලමෙන් ටෙගුණය මල් පාතියක දිග පලලමින් තෙගුණයක් මට නංගක තේරෙන්නෑ මෙන්න මල් පාත්තියෙන්ද තේරෙන මටය නිසා හුදව් කරන්න යටම ඉන්නවා චවිත චවිත මට උදව් කරන්න චවිත මොකක්ද මේ කියනෙ දිග පලලමෙන් තෙගුණයක් කියන මොකක්ද තෙගුණයක් උගුණය ඒක කියන්නේ මම පලලට එක කොටුවක් දන්න දිගට කොට කියද දන්නද කොට තුනක්දාන්න හා නියමයි බල බල චවිතට පුළුවන්ද කියලා චවිත පලල තුනයිලු තුයි එම් කොටුවක් කියද එනම්ඒ කොටුවලට තුන දාගෙනයන් තුන්න තුන. මේ තුන්වරත් තුන කියද? නවයයි එහනම් පලල කියද මීටර නවයයි ගාන්න චවිතලස් යෝතත් පිඩියක්. නියමයි අපේ දරුව ඔක්කොම ගොඩාකාදරෙයි එනම් මෙන්න දෙනවා විනාඩියක් ඔයාල වේගෙන් ම හැදුවත් තවත් අයටට වස්සාාව න නැත්තම් වෙලාව මදියුණු මට මයි හදන්න වෙන්නේ ඒ නිසා මගේ පුතේ වේගෙන් හදාගෙන 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 මු ඉක්මනට. ඒක ඉවර වෙලා ගොඩක් වෙලා ගෙහිල්ලලු ඊට පස්සේ මට කියනව දෙව නියකට යන්නලු හරි අපි ඒකට අවස්ථාවක් දෙෙමු මන් දන්නවපේ දරුව හරි ආසාවින්ඉන් උත්තර දෙන්න හරි අභිමත ඒකකයක් ලෙස අභිමත ගැන අපිට හිතෙන එකක් අම්ම තඒක අපි දන්න වනේ ලිටමි ලිට්‍රේවා. අභිමතේකකයක් ලෙස කුඩා වීදුරුවක් යොදාගෙන විධ ජල ප්‍රමාණයන් අල්ලන භාජන කීපයක් සම්පූර්ණයෙන්ම පිරවූ විට ලැබුණු වගයන් පහ දක්වේ ඇසුරින් අසයිති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. බෝතය බෝතලය පුරවල වීදුරු කෝප් ගිහිල්ල තියෙන්නේ වීදුරු කෝප්ප පහයි. ඊට පසේ පනිට්ටුව පුරවලා පනිිට්ටුවට ගිහිල්ල තියෙන්නේ. පහළවයි. කෝප පහලවයි, වීදුරු කෝප්ප පහළවයි. ඒවාගේ මිහිතල බේසම. බේසම පුරවන්න ගිහිල්ල තියෙනවා ඕපප විසි පහක් හරි අ පලවෙනි ප්‍රශ්නය ඔයයා අත්තේ උස්සං ඉඩයොත්ම අවස්සාාව දෙන්නේ නෑ කොමොදම කියල තියෙන්නේ ඇත ඔයාල මහන්ස වෙනවනේ. මට යාසයිඒක අහන්නට යට ඉන්නවා සඳරු මතිෂ මව ඇහෙනවාද සඳරු මතෂට ඔව සදරූ නියමයි සදරු මට කියන්න පළවිනි ප්‍රශය ගන අඩුම ජල ප්‍රමාණයක් කල්ලන්න උපකරණය කුමක් ද බෝතලේ! බෝතල බෝතලයට තියන පහ බෝතලය බෝතලය. ඊළඟ ප්‍රශ්නය තමයි ප්‍රශ්නය අංක දෙක ඒ කියහනව වීදුරු කෝප්ප පහකින් ලීටර් එකක් පිරවී හැකි නම් ගැන වීදුරු කෝප්ප පහක් දැමල් ලීටර්රකායි කියල කෑ ගහන්න පුළුවන් එහෙ නම් බේසමටල්ලන ජල ප්‍රමාණය ලීටර්වලින් ලියන්නලු. මේ කෝප්ප විසි පහට පහේ ඒව කීයක් තියනවද පහයි්‍යයමයි පස්සරක් පහතමයි විසි පහවෙන්නේ ජයවේවල් ලීටර පහයි! ගාමුද අපි සඳරුටත් ලොකු අත්තුුඩිය තේරුණු දරුහෝක්කොම අදෙක උස්සලවනමුද තාලෙට හැමෝම නියමයි සුපිරේ දෙන්න දෙනානා දෙන දෙන දෙන්න දෙනෝ දෙන්න දෙනානා දෙන දෙන දෙනා දෙනෝ. इक्मेंट हाँ ऑकड़े वेल ओके हाँ रही हाँ ඊට පස්ස පියන්නේ ලස්සනම ගණනකට අයගේ තවේකත් තියෙනවා තවතියනබෝ හ පොටකින් පොටකින් පොටින් තවතිනවා හමදකැන ඒ අවස්සා අපි ලබා දෙනවා යට ඉන්නවාරි සිමි චනුලිමා. ඇහනවාදමාව අවු විස්සට පහළවක් එකදු කර පහෙන් බෙදූ විට පිළිතුර විශ්සට පහලවක් එකතු කරමු බිදුුවයි පහයි පහයි දෙකයි එකයි තුන්නයි එතකොට තිස්පහයි උත්තරේ තිස්පායිද එහ ටෙස් පහ දන්න න පහෙන්න් පිංගිල් දිිල් දිිලි ටිි මේ තිස්පා පහට ප දෝම කියද ඕ පොසර කොත තමයි තිස්පා! ගාමුවමේ! අපේ විසින්ටත් යෝදත්තුලයක්ක් නියමයි අප දරුවෝක්ොම නියමයි ආදරයි ඔක්කොටම ටක්ගල් හදාගන්න එක? ලැස් වෙලා ඉන්නවෙන්න අප අරුත් තවින්ස කට්ටයම කියන හතයි 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 කියලා නියමයි ජයවේවා එහනම් ලස්ල ලැස්වෙලයින් ලස්ල අප මේ එක අවස්ව කරී පපොය චුට්ටක් දුකින් ඉන්න පපා අප හමදිසෙම අවස්ථාව ලබාදම ආසයිනෙ ඔයාල වගේ සයි අස්තාව නොලැබුණුව අයටත් ඒනිසා හැමෝම කවල මේ කෙල්දෙම මරලට එකක්ම දරුවුග හ ලැබෙයි මට මතක නෑනේ ඇහුේ කවුති කියලේ නිසා. එෙන ඉක්ම ටොක ඉවර කරගන්න. හරි අරි නේද ඊට පස්සෙමං යන්නේ තුන්වෙනි එකට තුංවෙනි එකට මංයන්නෙ තුන්වෙනි එකට? ඒක නම් මවන්නම වෙන එකක් හරි එනම්වෙන්න හදන්නයි ලෑස්සි වෙන්නේ අපි බල ය මතුරන් 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 වෙන මාතක් මතුරන් ෆෝන් ිී කටු කට ර ර සිවර තර උඩ උඩින්ව බි බිවර. බෝඩ් එකටම අර ඔයාලගේ ලස්සනමට ලසන කරත්තය තල්ලු වෙලාම වරවර වර වර වරවර ඒස්වාහා ඔය හෝ පොටකින්න හරි කරත් දෙෙනම් ආවා මේ මට කියන්නකෝ ඔයාල කමෙන්් දාන්න මන් දන්නෑ ඔයාලගින් හැමෝගෙමහන්න අවස්ථාව නෑ කමෙන්ටීරුවේ කමෙන්ට් දාන්න මෙම රූපයේදී සමජතුරශ්්‍ර ගණන තමජතුරශ්්‍ර ගණන මැද එකක් තියෙනවනේ උඩේකයි දෙකයි තුනයි සමජතුරශ්්‍ර තුනයි අර්ේ අංක දෙක දෙක රදය සමජිතු රශනන් මේ ජික නන්ස්ට ක දෙක මෙම රූපයති වර්ථගණන. මේ බලන්නක යටම රෝධයකට දෙක දෙකති නවා. දෙකයි හතරයි ආ උඩමකේ තියනව පහයි කොඩියත් තියෙන එකක් හයයි හයයි හයි හයයි තුන මෙම රූපයති ත්‍රිකෝණ ගණන. ඉස්සරාව මේ 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 මෙතන එකයි පස්ස එකයි දෙකයි කොඩියකයි තුනයි උඩ එකයි හතරයි. ඒයි හතරයි. හතර වෙන්වෙන් වශයෙන් ගත්තට පස්සේ. අපිටක වෙන්වෙන් වශයෙන්න්නේ කෝනෙද. මෙම රූපයේ ඇති රජිකෝනාාශ්‍ර ගණට රජිකෝනාාශ්‍රගී ඇතිය නවද. ඉස්සරහම එකක් තියෙනවා. ඉස්සරහම එකක් තියෙනව එකයි. උඩාර චූටික ඇල්ල තියෙ දෙකයි. මේ අතරගත්තම තුනයි උඩා අතරගත්තම හතරයිනෑ හතරයි. රජිකෝනාශ්‍රත් හතරයි. වෙන වෙනම ගත්තර පසේ රජිකෝනනාශ්‍ර හතරක් තියෙනවා. එනම් වන්න ඒ ලේසිනෙ රූපේ පට ලේසි. එන කරත්තය හිමීහිට යන්න අපේ දරුවන්ට ලියාගන්න දීලා ඊටවසැපියන් හතරවෙන් පිටුවට අරත්තය පෙරලුනාද. ඉවරයිල්ලු කටන්තියම කාටදමම අවස්න්තාව දෙන්නේ වෙළඳ සැලකටගියදි ධනේශ් බිස්කට් පැකටටුවක් සහ රුපියල් දෙකේ ටොෆියක් මිලදී ගත්තේය. ඔහු රුපියල් පණහෙ නෝටුවක් රුපියල් විස්ස නෝට්ටුවක් රුපියල් පහේකාසියක් මට ආසයි ඒකහන්න ද ඇමෝම එක වගේ ඉන්නවා උඩම ඉන්නවා සෙනල්යා සනල්ලයකෙන් අහමු බලන්න සනල්ලයා වෙලඳ සැලට කිය ඇැහෙනවන ඇද ඕ වෙලඳ සැල්ට කිය ධනේෂ් බිස්කට් පැකැට්ටුවක් සහ රුපියල් දෙකේ ටොෆියක් මිලදී ගන්නවා මෙන්න බිස්කට් පැකට්ටුව මෙන්න ටොපිය ටොියනන් රුපියල්යි බිස්කට් පැකටුව මිල දන්න නෑ හරිද හැබයි අපිට මොකකරි කියනවා මොකද කියන්නේ කියයක් ගෙනියනවද පනෝ රුපියල් විස්ස නෝටුවකුයි රුපියල් පහේ කාසිය කුයි එතකට ඔක්කොම කියය දෙකතු කරාම මෙයා හැත්තෑ පහක් ගෙනෙනවනේ. නේද රුපියල් හැත්තෑ පහක් ගෙනියනවා ඊට පස්සේ ඉතුරු මුදල ලෙස රුපියල් දෙකේකාසියක්කා රුපිය ලේකාසියක් ලැබුණා ඕ දෘපියල් දෙකේකාසියකුයි රුපිය ලේකාසියකුයි ඉතුරු සල්ලි විදිහට ලැබුණා. එතක රුපියල් තුනයි කොහොමද දැන් හදන්නේ. ඇැත්තපයෙන් තුනාක් කඩු කරන්න හරි එතකොට හැත්තෑ දෙකයි ඊට පස්සේ අපට කියලා දැන් ඔන්න පණහකොයි විස්සකොයි පහකොයි ඉගෙනනිච්චට පසේ රුපියල් හැත්තේ පහක් කොන්න සාක්කුවෙන් දුන්න. දුන්නට පස්සේ ඉතුරු සල්ලි දුන්න රුපියල් තුනක් ඒ නිසා මේ දෙකට මෙහෙනම් වියදම ගිහිල්ල තියෙන්නේ රුපියල් හැත්තෑ දෙකයි ටමිරු ඒ කොහොමද හැතුවේැ. අඩු ඕ හැත්ත දෙකෙන් මේ ටොෆ අපිට වැඩන්නන්නේ ටොෆිය යිඉං කරන්න කො. ආ ටොෆිිය අයිංකරට පසේ ැත්තකෙන් දෙක කඩුකරාට පසේ හැත්තේවයි. එනම් මෙන්න හැත්තවයි දෙකයි පුතේ හැත්ත දෙකක වියදමක් ගන්න වියදමක් කරන්න හැත්තෑ පහක් දුන්නම රුපියල්තුනක් ඉතිරිව ලැබෙනවා කොහොමත්. නේද. ඒක තේරුණණ අතුසන්න. මාරයට තේරිලා නෑ ආපොහොම කියන්නම් අප සෙනුල්ට ගනයෝදක්පුටයක් සැනල් ලට නියමයි 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 ඔනම ආහෝ කියන්නම් මුකත් ඔන්න හැදුවෙනෑ මුකුත් නෑ මෙන්න ඔන්න මේ ගන්නෙ තියෙනවා බිස්කට් පැකටුවකුයි ටොෆියකුයි ගන්න ගියාලු ධනේෂ් ඉතිං බිස්ටොෆියක් රුපියල් දෙකයිලු රුපියල් දෙකයිලු ඔහු රුපියල් පණහෙනෝටුවක් ගෙනිච්චා තව විස්සනෝටුවකුත් ගෙනනිිච්චා තව රුපියල් පහනෝ පහේකාසියෙකුත් ගෙනනිච්චා. මේ ඔක්කොම බින්දුවයි බිඳුවයි පහයි 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 දෙකයි හතයි රුපියල් හැත්තෑ පහක්ම ගෙනහින් මේ මෙයා මුදලාලිමාමට දෙනවා මේ දෙක ගන්න. අර මේ දෙක ගන්න. මුදලාලි මාම ඉතුරුසල්ලි දෙනවා රුපියල් දෙකේ කාසියකුයි රුපියලේ කාසියකුයි ඉතුරුසල්ලි තුනක්. එහනම් පුතේ ඉතුරුසල්ලි තුමේ ඉතිරි. ඉතිරි තුනක් දෙනවනම් හැත්තෑ පහයිනම් ගිය අපි මකක්ද කරන්නේ හැත්තෑ පහෙෙන් මේ ඉතිරි තුනඩු කරලා බලනවා මේ දෙකට කොච්චරගානක් ගියාද කියලා. පහෙන් තුනක් කඩු කරාම දෙකයි මෙතන එන්නේ හත්තයි. එහනම් මේ දෙකටම ගිහිල්ල තියෙන උපුතේකී යද්ද හැත්තෑ දෙකක් හැත්තෑ දෙකක්. ඒ නිසා හැත්තෑ පහෙන් හැත්තෑ දෙකක් ගිය නිසා තමයි ඉතුරුසල්ලි තුනක් දුන්නේ ි ටොෆිය මිල දන්නව කියදපු දේ ටොෆිය රුපියල් දෙකයි එහනම් හැත්තෑ දෙකින් ඒ දෙකයින් කරන්න එතකොට බිස්කට් එක පැට එක විතර තුරීම ටොිය සිකරොත් හත්තෑ දෙකින් දෙකක් කඩු කරාම හැත්තේවයි එම් බිස්කට පැකට් එක හැත්තවයි එන අපි ලස්සන්ට මලියින්වා බිස්කට් පැකට්ටුව රුපියල් ඒක තේරුණු දරුවාතුූ සන්නා නියමයි නියමයි නියමයි. අපි අනවංක දෙකට ඒකට අපි අවස්ථාව ලබා දෙනෙ දැක්කනේ මොන ගණන දුන්නත් හදනවා. නිමල් නිමල් පාලමහා නිවසතර දුර මැනගත්තේ අකටටිය භාවිතා කර ගනිමිනි ඔහුට අකට පටිය පස්සතාවක් තැබීමට සිදුවිය. මේ අකඩ පටිය මීට එකක් දිග නම් පාලමසහ නිම සසර දුරකීයද. ඒක මංගහන් ඒක පට්ටලේසි ප්‍රශ්නයක් ඒක මංගහන්නේ අපේ ඉන්නවා යටම ඉඳලා දෙවනයට අමායා ඉන්නවා. අමායාමායා ප්‍රතමාධාර තියෙනවද ප්‍රතමාධාර තියනව දමායා? අමායා මේ මට කියන්න මායා ලේඒ අර පටියේ යකඩ පටියේ දිග කියද මීට්‍ර දෙකයි ඉතින් කීවතාවක් යකඩ පටිය තියන්නුනාද පස්ස තවක් එහෙෙනම් මොකද කරන්න ඕනේ නිවස ලංගින්දර පාසල්ට හොයන්න නම්. දෙවල් පහ ගුණ කරනවා සුපිරි පස්සරත් දෙක දහයයි එනං උත්තරේ මීත්‍ර දහයයි අමයටක් ගහන්න යොදත්කොඩියක් නියමයි අංකත් වුණටි යනවා සුපිරි සුපිරි ආදරේ හැමෝටම. බින්දුව පහතෙක් ඇති ඔොත්තේ සංක්‍යාවල එකතුව 13 තෙක් කිවක මඟ පෙසිින්දුව තෙක් ගන්න වමුල බැෑබෑ පොඩියයක්ත් පුඩිය කොත් පුඩිය කොත් පුඩියාකොුණනේ එෙක් ගන්න වමුල්ල අග දක්මා ගන්න අග අතර කිව්වෝ තින්හෙම ගන්නෙම නෑමුල්ල අග. එක්ගන්නව මුල අග දක්වා ගන්නෑ අග අතර කිව්ව තින්ෙම ගන්නෙම නෑ මුලාග එක් ගන්න ොමුලාග දක්වා ගන්නෑ අග අතර කිව්ව තින්නෙම ගන්නෙම නෑ මුලාග එක්ගන්න ොමුලග එක් ගන්නව මුල අග දෙකම. ඒ නිසා බිදුව ඉඳර පහට ලියමුකො බිින්දුව එක දෙක තුන හතර ටෙක්කව්ව නිසා මෙයක් ගන්න හොඳ. දැන් අපහන්න ඔත්තේ ලක්කම්වල ඔත්තේ ගැන දෙකෙන් හරියට බෙදෙන නැතිේවා. ඒක තුන පහ ඔයා එන්නකො ඔයා එන්න තුන ඔය ඔත් එන්න කොපහ ඔයත් අවසාන නිසා තෙක් නිසා ගන්නව හොඳේ අපි මටික දැන් එකතු කරනවා පහයි තුනයි යටයි. ට එකක් ගත කරාව නවයයි විනාඩියයක් දෙනවා හෙක්මටම හදාගන්න ඊටව සැපිදුවන්නේ පස්ස නී. ඉවරයිද නැද්ද අරිමං ඊළඟ ගණන හ දන්න යනවා ඉව ඉව ඉවරයි අතුසම් කොටක් බලන්න රි ඉව ඉවරයින හරි මෙන මකනවා මේ මෙන්නන්න මෙන්න මෙන්න මෙහෙම එකක් කියන්න හදන්නේ මේ චරිත් සුරිත් හා අජිතයන තිදෙන අතුරින් චරිත් සුරිත් අජිත් චරි සුරිත් අජිත් යන්න තිදෙන අතරින් චරි්ට වඩා සුරිත් උසය. චරිත්‍ර වඩා සුරිත් උසය මන් නිකන් ජොල්ලටගේ ලකුණ දාානවා චරිතට ලකුණු දහය සුරි් ස්්වයෝයා උසයින වාට වැඩි ලකුණු දනවා . අජිත් චරිට්ට වඩා උසනමුත්. අජිත් චරිත්ට වඩා උසනමුත්. සුරිට්ට වඩා මිටිය එහෙනම් දහයට වඩා වැඩි විස්සට වඩා අඩු සංකයාවක් කියන්නකෝ චරිතත වඩා වැඩි සුරි්ත වඩා ප දැඟ පෙන් හනවා. මේතිදෙන තුරින් මිටිම පුද්ගලයා කවුද මෙන්න මිට්ට. රි චරිත් හරි ඊට පස්සේ අපි යන වයිළඟ එකට දෙක තුන්න හතර ශ්‍රේණිවල ළමයි චරිකාවක්ක යම සඳහා සූදානම් වූහ චරිකාව සඳාතුන ශ්‍රේණී සිසුන් දෙසිය පනස්පායි තිංකිිටි කිරි ිංකිිනිකින් චරිකාවක්්‍යවුවට පස්සේ හරිම සතරයි දෙසිය පනස් පහයි. හතර ශ්‍රණයේ සිසුහූ තුන් සිය හැට හතරයි න්සේ හැට තරක් ඉන්නවා හතර ශ්‍රණයේ ඩිගරි ඩිගරි ඩිගරිඩි රි කට සබාගේ මුලු සසිසුම් කරන කියද අපි මේ ජයකතු කරනව පහය අතර එකතු කරට පසේ නවයි සඳවතුරවලේ නානවෙලේ පහයි හය එකතු කරමක්ොල හයයන මෙ එකක් ඉදිරිී තුනයි දෙකයි පහයකයි හයයි පයය දහ නවේ ඒක තේරුණුවාය අත උත්සන්න එපා ලට අතිස්ස නත මේ එක තරෙන් නැ මට පුන හරේ අංක තුන්න අංක තුන්නට මම යනවා ළමයි පළතුරු කෑමට කැමතියරු මෙසේ අඹ කෑමට දොළහක් අබ දොළහක් අඹ කෑමට කැමති ලමුන් දොළහක් ඉන්නවලු අඹ දොළහක්. ඇපල් කෑමට එකොළහයි. ඇපැල් කෑමට කොළහයි කෙසෙල් කෑමට විස්සයි මුළු ළමයි ගන අනුවටයි මුළු ළමයි ගණන අනුවටක් ඉන්නවා අනේපුතේ මේ අතරෙන් අපෙන් හනවා පේරකන්න කැමති ලමයි කියද කියලා. හරිනේ අපි බලුන් මෙතර නම් පේර ගණන දීල නෑ අපි මේටික් එකතු කරමු ඉසල්ලා මේටි එකතු කරමු. පේර පස්සේ ඔයමු. දෙකයි එකයි තුනයි මෙතන දැම්මා මමතුන එකයි එකයි දෙකයි දෙකයි දැම්මා මම හතර දැම්මොකත කරන්න ඕනේ අඩු කර ඕන ඔහු. මේ සෙට්ටක මඩු කරම ඉතුට්ටි කනේෙරකන්නේ අතලිස් තුුණ. අටන්තුනා කඩු කරාම පහයි නවේ හතර කඩු කරම පහයි. එනම් පේර කෑමට පැම කැමති අය පනස් පහාරේ. ඒකත් තේරණයි අතු සන්න නියමයි ජයවවා ජයවේවා. එනම් ඉට පස්සේ අප යන්නේ හයවෙෙන එකට ඒකට නම් අවස්සාාව ලබා දෙනවා ක අවස ලබදනදෙුන්න ඇන හරිකමන්න අපි යෝක ඉක්මටිවර කරමු. මගපුතේ වේකින් හදා ගන්න ඔය ගණනන්තුන එකඉවරයිල්ලු ලියලිවරයිලු හරි උතේ මෙම ගණවස්සුවේ අපි අහමු මෙන්න අහනවා කාගෙන්ද අපි අහමු ලිකිත ඉන්නවාඊට උඩිින් චුට්ටක් ලිිත ලිකිත මා වැහෙනවද ඔවුඇල් ලිකිත නෑම මේ පොඩ්ඩක් බලාගෙනට අපේ දරුවෝ මාර නිර්මාණශීලී ඇත්තටම හරිම නිර්මාණශීලී උත්තරයක් දුන්නත් එක මාර ගතියට දෙනවා මේ නැවැලකර කමෙන්් බොක්ස එකක දැක්කට පස්සේ උත්තරේ තිබුණේ පේර. පේර ගැියඳල පෙන්නනවා නියමයි ජයවේවා. නියමයි යාලා ඒක තමයි මං ගොඩා කාදරය යාලා අම්මරු. මෙන්න ලිතික මේකෙ ධාරකීයක් තියෙනවද ගෝලයට ධාර බිදුුවයි ධාර නෑනේ? අංක දෙක මුළු ශීර්ෂකීයක් තියනවද. දේෂ මුළුත් නෑ උකුත් නෑ තුන මුහුණත් ගණන මුණත් එකක් තියෙනවද මේකට මුහුණත් තියනවද මුහුණත් නෑ මහුණත් ගන්නත් බිඳුවයි. මොකක් දන්නවද. මේකට තියනෙ වක්්‍රපුෘෂ්ටයක්. වක්්‍රපපුෘෂ්ටයක් සිලින් අරයට මුහුණ තියනෙ දෙකයි. අර මේ මෙහෙම ගන් බෙරයක් කියලිතන්නකො. අරයක් බෙරයක්. ඒක වක්්‍රපුෘෂ්ටය තමයි අපඒ මුහුණතක් විදිට ගන්නෙ නෑ. අපි තලපපුෘෂ්ට මයි මුහුණතිදර ගන්න. හරේ දැ ඔයාල්ලගේ සිල්ලබස් එක. සරටයනකොට පොඩ්ඩ පොඩ් වෙනස්සෙනවා දැන් පරණමයගේ වනන් ඉස්සරමය මේකට කිව මේවත් මුහුණත් හරමකල ඉස්සරම දැන් අලුත්තෙනකොට ඔයපුතේ දැඟවේ ස්ථානියගය නිරූපිතගේ ඔයොක්කොම ඉස්සර අයයි පහවසර අයයි පටලව ගත්තා. හය වසරට ගියාම වෙන එකක් වු ගන්නන්නේ. පහවසරයද්දදු ගන්නන්න වෙන එකක්. දැන් හැමෝටමකයි. ිලබ සලුත්තිග නවා හයවසරේ අච්චුපතේ තියෙනවා ගනවස්සු කියලා පාඩමක්.ඒ පාඩම පැහැදිලිවදාල තියෙනවා. තලපෘෂ්ට පමණයි ගන්නේ මුහුණත් විදිට වක්ක්‍ර ෘෂ්ට ගන්න මේ තින වක්ක්‍ර පුෘෂ්ටයක් විතරයි. වක්්‍ර පෘෂ්ට නං එකයි මුහුණත් නෑ බිින්දුවයි. හරි මේට උදාහරණයක් ලියන්න බෝලය! බෝලය. මෙන් උදාහරණයක් කිව්වා පෙල්ලිකිතට යෝධත්පුටියක් ගහන්න නියමයි අපි යනවා ඊළංගක දෙවැනි එකට බලමු දෙවැනිට උත්තරදින වාසනාවන්තයයා හෝ වාසනාවන්තිය මොන ප්‍රදේශයෙන්ද මෙන්න අපේ යටමින්නවා රියෝන් ෝ. ියෝන් මුල ඉඳලම ලාසික හිටිය නේද කවද ඉඳල දාවේ ඟදී රියෝන් අම්ඹගෙටි ප්‍රමාණයක් තුන බැගින් දහදෙනෙකුට දිය හැකිය එනම් තුන බැගින් දහදෙනෙකුට දෙනවානම් අම්ඹගෙටි කොච්චර තියෙනවද තිහායි කොහොම දෙක හැදුවේ මට තේරෙනෑ? අතුවරත් දහය තුන බැගින් දහදෙනෙකුට දෙනවනම් තිහයි. ඔය අම්ඹගෙන්ටිත් තිය පහගානය කීයකට දෙන්න පුළුවන්ද කියලා තමයි යහන්නේ. තියට පහේ ඒවා අයයි රියෝුන්ටත්ගහන්න යෝදත්පුටියක් තිහ පයිම් බෙදුවම හය දෙෙනෙක්කුටට. අයයි. මෙමයි මංකිවනේ අපේ දරුවෝ දක්ෂම දක්ෂයි කියලා? වෙන උදාහරණ ඕනෙම නෑ. හරින තුනගානය දහයකට තිහයි මේ තියම පහ පහ බෙදල දෙනවා කටියයට එ එකකොට හදිනකුට බදල දෙනෙන පුළුවන්. අපි තුම්විිනිකට දැක්කද අනිත් අය අමාරුයි කියලා ට ඒකට හේතුෝපුතේ ඒ දරුවන්ගේ වැරදකුත් නෙමෙයි ඇත්තම කියනව නං මේ කොරෝණත් එක්ක, හර ොඩක්යි ස්කල බැ න්න ැරි ුුණයිද කොට තව ප්‍රශ්නාව න් Online අතර කර එහෙමම ප්‍රශ්නවිල්ල දෙකවසරය දැනුම ලැබුණීම නෑ ඔයාලගේ පෙරවාසනාවකට ඔයාලට ලැබුණු අම්මාතාත්තා ඔයාලට ගොඩාග මහන්සේෙන් උගඩපු නිසාත් ඔයාලලා ඔය සියලු බාදක ජයග්‍රහණය කරගෙන ස්සර හට ගියපු නිසාත් ඔයා ලොක තත්වය කන්න නිස ඔයාලගෙන සටු වෙන්න. ඒ වගේම පුතේ මුල්ටිකවර් වෙච්ච නැති අය චුට්ටකොත් බයවෙන්නත් එපා. ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නවල්ලට මුහුණ දුන්නු අය ඒවල් ලස්සනට ඒ ප්‍රශ්නවලට මේ උත්තර දුුණ අය තමයි. අද ඔයාලෝ ඔයි විදිට උත්තර දෙන්නේ. හැබැයි පුතේ මතකතියා ගැන ඉදිරියටත් ප්‍රශ්නයි බාධකඒ හැබයි කිසිම කෙනෙකුට ඒ ප්‍රශ්නවලට ඒ බාධකවලට නිදහසට කාරණනා කියල නිකං ඉන්න බෑ. එහම හිටියොත් අපි පරාදයි එහෙම කියල ඉන්න කම්මැලියෝ කම්මැලියොන්ට මේ ලෝකෙ දිනන්න බෑ ඔයාට හිෙනන නිකං ඉන්න වෙලාවක ගණන කදන්න නිකන් ඉන්න වෙලාවක පොතක් පාඩන් කරන්න අම්ම කියන්න කලින් පේපරයක් කරන්න ඔයාට හිතන වනං ඔයා මේ ලෝක වෙනස් කරන කෙනෙක් ඔයා කම්මැලි කෙනෙක් නෙමයි ඔයා දියුණු වෙන කෙනෙක් පුංචිකාලින්දලා දියුණු වෙන කෙනා අඳුරගන්න පුළුවන් දැම්මම මෙන්න මම යනවා අපේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා යට ඉඳල්ලා ගත්තට පස්සේ දෙවැනිට ඉන්නව කෙලවරේ සනෙක්ෂි රි තුනේ සිට හයත්. කියනකට සිින්දෝ මතක් කැනද මොකක්ද එක්ගන්න වමුලයක දක්වාගනයග අචරකන්නේම ග සුපිරි සුපිරි සුපියානේ පොඩ්ඩක් පොඩ්ඩක් හයිය කියන්නක චුට්ටක් කැහැන වන් ඒක්ගන්නමුලක? ක්වාගනයක අතර කිවවෝ තිම ගන්නම ක ඒ පොඩි වැඩක් කරකුද ඕන සැනෙක්ෂ කියනවසිින්දුව මම බෙරගහනවා ඔයාල නටන්න මෙම කර හරිද මෙ මෙම කරර නට නවන්ටතස් ගන්නමුලයක දක්වාගන්නනයක අතර කිවෝ තින්නේෙම ගන්න එඒන්ටාවනක් යාලගගේ නැටිල්ල බලාගන්න තිබ මාර ලස්සරයි නියමයි තෙක් ගන්නවනම් මුලාග සේරම ගන්නවා මෙන්න පුොතේ යනක්සිීආසොරි සනෙක්සිී ටක්ගල කියන තුන හතර ඉගන තුනත් ගන්නව හයක් ගන්නවා මුල අග දෙකම ගන්නවා තක්ගල කියමු තුනයි හතරයි හතයි පහයි දොළහයි හයයි දහටය ගහන සැනක්ෂිටත් යෝදත් පොඩියයක් නියමයි මෙන් විනාඩියයයි අපි බලමු ඒළඟ ඇතුන් දෙනා කවුද කියල මේ විරාමෙන් අනකරුව. අරිද අරිලු එන අපි යනව මේ ඊළගේකට ජයම වේවා කියලා අපි බලමුුවකට අවස්සාාව උදා කරගන්නේ කවුද කවුද කෞුද වාසනාවන්තයා ජැනනනන්න න්නර නන්නර නන්නරනරන ඒ බී සීලෙස වෙලෙන් දන්තිදනෙකු විය ඒවෙදා බීවෙලෙන්දා සහ සීවෙලෙන්දා කියලා ඒ වෙළෙන්දා සතුව ඇපල් ගෙඩි අස්සූ හොයක් තිබුණා බී වෙලෙන්දා සතුව තිබුණේ ඇපල් ගෙඩි හැට දෙකයි දීවෙලෙන්දා සතුව තියෙනවා ඇපල් ගෙඩි හත ලෙහයි අපෙන් අහන පලවෙනි පුරස් නය ඒවේලෙන්දා හාසීවෙලෙන් දා සතු ඇපල් ගෙටිගන්නේ වෙනස සොයන්නම් මංගේ වෙනස හොයාගෙන යනකොට මම දකිනව කෙනෙ කින්නවා යටටම වෙලා හන්සක කියලා. අපි ආරාධනා කරනව හන්සකට. මව ඇනවාද මාව ඇහෙනවාද මව ඇහෙනවාද සයිස හොහොමද හැදුවේ. ඒවෙලදදා හස ඒවෙලෙන් දාකිකාව කියත් තියනවත ඒවෙලෙන් දාකිකාව කියත් තියනවත අසූ හය මේ බෝඩ් එක තියෙනවා ී මෙසී වලෙන් දාගේකාව කියත් තියනවතහතලි හයිසර් දක වෙනසකි වොම්මොනොද කරන්න ඕනේ අයමයි හයම් බින්දුව කඩු කරාම අටැන් හතරක් කඩු කරාම ආතරයි උත්තරේ කියද. ආතලේ සයයි ගහන්න අපේ. අන්සකටත් යෝදත්වඩයක් නියමයි. හතලි සය ඒකට උතරේ මෙන් අංක දෙකට යනව මම අපි බලමු දෙවනියක දෙ යට උඩ ඉඳල්ලා ගත්තම හතරවෙනි පෙලියේ කෙලවරේම ඉන්නවාලු එයා ගනම සදසී සන්දසේ දවසක හවද සද මාව හැනවද සඳසිගේ කටහඩා පිට හෙනෑ ඇහෙනවදිය කතා කරන්න මේ බීවෙලෙන්දාගෙන් නැපල්ගෙටි තිස් දෙකක් අයෙකුම් විසින් මිලදී ගත්තේ නම්? විට බීවලෙන්දා සතු ඇපල්ගෙඩි ගන කියද. බීවෙලෙන්දාගේ ගාව කියත් ඉබබද හට දැකත් එෙබ්බා දැන් ඔය හට දෙකෙන් කියව ගෙනියනවොද එක්කෙනෙක්ක විල්ලා. ඊ අක් අරගෙන යනවද කෙනෙක්කඇැවිල්ලා බලන ගණනේ තියෙනවා බීවිලෙන්දාගෙන් නැපැල්ගෙඩි තිස් දෙකක් අයකු විසින් මිලදී ගත්තේ නම් ඊ අත්ද තිස් දෙකක් දැන් අපි මොකත කරන්න ඕනේ. අඩු කරන්න ඕනේ දෙකෙන් දෙක් අඩු කරාම බිදුුවායි හයෙන් තුනා අඩු කරාම තුුණයි එතකොට උත්තරේ මෙියමයි සන්ඳසිරත් ගානය ොදත්පුොටියක් අපේ උඩම ඉන්නවා හරි සැපේ ඉන්න කොළුපැටියෙක් ජනිදු ජනිදුමා වැහෙනවද හරි ජනිදු මේ ජනිදුකෙන් හන ප්‍රශ්නය තමයි ් අන ප්‍රශේ තමයි එක් ගොඩක දොඩම් ගෙඩි පණහකි එක් ගොඩක් තිබුණා අපි න මේ පලවෙනි ගොඩ කියලා දොඩම් ගෙඩි පණහත් තිබුණ ජනිදු හරිද අනෙක් ගොඩෙහි එමෙන් දෙගුණයක් එමෙන් දෙගුණයක් ඔ සීයයි හා එ සීයගත්තෙ කොහොමද? දෙකෙන් වැඩි කරා. පණහේව දෙකක් ීයයි දෙගුණයකට දහයක් අඩුවයිීයට දහයක් අඩුකරාම කියද අනුවයි හා සයෙන් දහයක් අඩුකරාම අනූුවයි දහයකන්නවයි අනුවයි. එතකොට අප හන්න මොකත ගොඩවල් දෙකේම තියෙන ගණන මොකද කරන්න ඕනෙතකොට පණහයි ගොඩවල් දෙකේම තියන හොයන්නක හොමද බෙදනවා? ද මේ පලවෙනි ගොඩේ පණහායි මේ ගොඩේ අනුවයි අපි මොකද්ද කරන්නේ ගොඩවල් දෙකේම කත්ත කරන්න ජනතෝ මොකද්ද කරන්නේ නොවැගේ අලුවෝනම් පෙන්නව කරන දේ ජන්න්දු කොටවල් දෙකේ මොහොයනකොට පනහින්දහයක් අඩු කරනවද පලෙවෙනි ගොඩේ පණහයි දෙවනි ගොඩේ අනුවයි ගොඩවල් දෙකේ මහඬ කොට මොකක්්ද කරන්න ඕනේ. එකතු කරනවා මෙන්න ජනිදුට පස්සෙ කල්පනා වෙනවා. බිඳුවයි බිඳුවයි බින්දුවයි නවයයි පහයි දහයය කොළහයි දොල්හයි දහතුනයි දා හතරයි එහෙනම් කියද. ාන්න නිතුරත් චෝදත් පපොඩාක් එකසිේ හතලයයි. එහෙම තමයි දන්නවන ඉති දෝඩම් එකසි අතලියයි ඉක් ගල මගේ පපුතිෝහතාදා ගන්න. ඊට පස්සේ අප යන්නේ. අවසන් ප්‍රශ්නයට දවසේ ලබන සතියේ ඔයාලා එන කොට ගෙදර වැඩ ටික ඒන යටකොටස ලස්සන අභ්‍යාසිටිකත් තියෙන්නේ යට කොටස කරලා තියාගන්න හැමෝබ නහමයි? එනම් අවසන් ප්‍රශ්නෙට යන්නට හදන්නේ ඒක හදනවා මම ඒක හද හදනවා හදන හදනව ඒක හදනවා ඔරලොසුදකත්තියනවා මේවාගේ මේ ඔරුලොෝ සුව්චාපාගේ මේ ඔරුලෝ සුව නදීරාගේ අපිට කියනවා අපිට කියනවා සවස තුනට පැවැත්වෙන සායනයකට චාපා පැමිණියේ ඊට පැයකට පෙරය. එහනම් තුනට පෙර කියන්න කියයද අතින් පෙන නතින් පෙන්නන. දෙකට ඒක ඕන තොත බෙද දන්නවා දෙකට හෙන අපි දෙකේ හොරු ලොසු පෙන්නමු අරියටම දෙක කෙලින් චාපාව දෙකට. ඊට පස්සේ? නමු නදීරා පැමිණි සායනය පැවැත්වන වෙලාට වඩා පැයකට පසුය. ආතරටඔන්න අපේ පෙන්න්නනවා යාලෝටික ඔක්කොම පසිඳදුල දුලාච්චලා කටයම පෙන්ටනවා හතරට. එනන්දික කටුව ොට කටුවාරියටම හතර කෙල්ලි. ඒ ආරෙ ආතේරුණා නෑද හරි ඊට පසි දෙනි ප්‍රශ්නයට යනවා දෙනි ප්‍රශ්නට අපට එක් කෙනෙක් ගන්නවෙනවා බෝතලයේ විදුර බෝල ගණන දහකේවෙවැනි බෝතල් නවයක. අපි ගන්නවා අපේ උඩ ඉඳලා දෙවැනිට ඉන්නවවා අවුඩම ඉන්නවා ආන්නන එනෑ උඩම ඉන්නවා කෝෂිත් දිදුල කෙලවරේ දිදුල හැනවා දිදුල මේ බෝතලයක ඇති වීදුරු බෝල ගනට දහයයිල්ලු ඒවගේ බෝතල් නවයක කියදහෙන දහ ඒවා නමයක්කුතුගන්නවා දහයව නවයක් දහය නවෙන් ගුණ කරත් අවුලක් නෑනෑ අවුලක් නෑ අවුලක් නෑ දහවරක් නවය කියද තාර නමය අනුවයි අනුවුවයි සුපිරේ ඒද පස අපිට කියනවා දිදුල? මේ ඕක දාන්නලු බෝතල් දෙකකට සමානව එතකොටම කත කරන්නේ අනග බද ඕ අනුව දෙකෙන් බෙදන්න ඕනෙ මරු. අනුව අරගෙන දෙකට බෙදනවා නවයට දෙකේවා නමයට දෙකේවා හතරක් එනවා හතරවරක් දෙක අටයනවා නවයෙන් අටක් එකක් ඉතිරිත්තෙනවා බින්දුව ඇදලා පහලට ගත්තා දහයට දෙකේවා දහයට දෙ පහයි උපටගෙන ඉවසන්න දහයට දෙකව පහයි. පහක්තියනවා පස්වරක් දෙක දහයක් එනවා පිළිතු රැනම් හත ලිස් පහවෙනවා. දෙදුලට අපි අත්පුඩියක් දෙනවා. ඒ විදියට අද අවසන් වෙනවා ලබන සතියේ අපි හමුවෙනවා හවස දෙකට සන සුරාද්දක් ගෙදර වැඩක් කරගෙන එනවා. ඔක්කොටම ගොඩක් ආදරෙයි පරිසමෙන් ඉන්න හැමෝම. එනම් ජයවේවා බුදු සරණයි දෙවිපි හිටයි මගේ දරුවෝ ඔක්කොටම පරිස්ස මෙෙන්ම ඉන්න හැමෝම. ఆదరై ఆదరై ఏనా మొక్కటమా ఆయుభో వేవా